අයිබෝවන් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් වන අපට ගොඩ සතුටට පත් වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් මීට ටික දවසකට කලින් military.ranks.info වෙබ්පිටුවෙන් සඳහන් කර තිබුණා ලෝ දරුණුතම විශේෂ බලකායන් පිළිබඳව. ඒ අතර ලංකාවේ SF බලකායක් තිබෙනවා. එය අපට ඉමහත් ගෞරවයක්. ඔයාලට ස්පෙෂල් ෆෝස් ගැන දැනගන්න ඕන නම් අපි හදපු වීඩියෝ එකක් මෙතන උඩ තියෙන කාඩ් එකෙන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. මෙයල අංක 10 ලෙස සඳහන් කරලා තිබුණේ පකිස්තානයේ ස්පෙෂල් සර්විස් ගෲප් කියන කණ්ඩායම. මෑතකදී බොහෝ සටන් සමග එකතු නොවුනත් පකිස්තාන් ස්පෙෂල් සර්විස් ගෲප් එක එරට තිබෙන ගැටුම් සහ ත්‍රස්තවාදයේ මැඩදැමීමට එකතු වෙනවා. දෙපැත්තෙන් අකුණු දෙකක් සහ මැදින් කඩුවක් සඳහන් කර තිබෙන ලාංජනය පැලඳ සිටින ස්පෙෂල් සර්විස් එක පටන් ගන්න 1956 වර්ෂයේදී මෙම බලකාය මැරුන් බැරට් සහ ब्लैक स्टोक කියන නම් වලිනුත් හඳුන්වනවා. අංක 9 මාකෝස්. මාකෝස් කියලා සරලවම හඳුන්වන්නේ අපේ අසල්වාසී රටවන ඉන්දියාවේ නේවි කමාන්ඩෝ කියන කණ්ඩායමයි. කොහොම හරි ඉන්දියාව වගේ විශාල ශක්තියක් තිබෙන රටක ස්පෙෂල් ෆෝස් එකට නවවෙනි තැන හිමිවීම ඉතා විශේෂ කාරණාවක්. 1987 දී පටන් ගත්ත මාකෝස් එක ඉන්දියන් නේවි එකේ අනු කණ්ඩාංගයක්. මේ නේවි කමාන්ඩෝ එක විටකදී මැරීන් කමාන්ඩෝ ෆෝස් समन्वित मेम बलकाय पटांगे ප්‍රංශයේ ජෙන්ඩර් මැරින් ඉන්ටර්වෙන්ෂන්ස් කියන ගෲප් එක සිවිල් යුද්ධවලට වැඩි කැමැත්තක් නොදක්වන මෙම බලකායටත් ඉතා නවීන තත්ත්වයේ ආයුධ තිබෙනවා. GGN කියන නමින් තවත් කෙටි නමයකින් හඳුන්වන මෙම බලකාය පටන් ගන්න 1974 වර්ෂයේ. අංක 6 සේරට් මට්කල්. සේරට් මට්කල් කියලා කියන්නේ ඊශ්‍රායලයේ තිබෙන විශේෂ බලකායට. රටේ ඇතිවෙන ඕනෑම අනාරක්ෂිත අවස්ථාවකදී එළියට බහින මෙයාලව ජෙනරල් ස්ටාෆ් රෙකග්නිෂන් යුනිට් සහ යුනිට් 269 කියන නම් වලිනුත් හඳුන්වනවා. පොලිසියට පාලනය කළ නොහැකි ඕනෑම අවස්ථාවකදී මෙයාල එළියට බහින්නත් මේගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. අංක 5 බ්‍රිටිෂ් ස්පෙෂල් එයාර් සර්විස් SAS. SAS කියන නමින් හඳුන්වන මෙම බලකාය බ්‍රිටිෂ් ආමි එකේ දැවැන්ත කණ්ඩායමක් වෙනවා. 1941 දී පටන් ගත්ත මෙම කණ්ඩායම මේ වන විටත් ක්‍රියාන්විතවල යෙදී සිටිනවා. අංක 4 United States Army Special Force. ඊදල දෙකක් සහ උඩු අතට කඩුවක ලාංජනය දරා සිටින මොවුන් 1987 සිට යුද පෙරමුණේ සිටිනවා. Green Status, Snake Eaters, Bearded Bastard කින් නම් වලින් හඳුන්වන මෙයාලට ඉතා විශිෂ්ට තත්ත්වයේ පුහුණුවකින් පසු බඳවා ගන්න ලබනවා. ඒ විතරක් නෙමෙයි මෙයාට ඉතා නවීන තත්ත්වයේ අවි ආයුධ රජය විසින් සපයනු ලබනවා. 3 ශ්‍රී ලංකා ආමි ස්පෙෂල් ෆෝස්. ලංකාවේ ස්පෙෂල් ෆෝස් බලකාය මෙම වෙබ්පිටුවේ 3 වෙනි ස්ථානයේ ලබාගෙන සිටිනවා. මහසෝන් බලකාය යන නමින් හඳුන්වන මෙයට බඳවා ගන්න ලබන්නේ ඉතා අනර්ග පුහුණුවකින් පසු වීම විශේෂත්වය. ලංකාවේ බොහෝ තරුණයන් මෙම බලයනියට සම්බන්ධ වීමට සිහින දකිනවා. ලංකාවේ ඇති පුහුණු වීම අතර ඉතා අපහසුම පුහුණුවක් මෙහිදී ලබා දෙන නිසා දක්ෂයන් අතර අති දක්ෂයන් පමණක් අවසානයේදී ඉතුරු වෙනවා. අංක 2 Special Operation Forces of the Armed Force of the Russian Federation. මේ වෙබ් අඩවියේ දෙවනි තැන ලබා දී ඇත්තේ රුසියානු බලකායටයි. දුන්න සහ පිහාටු දෙකක ඇති මොවුන්ගේ ලාංජනය මොවුන් මොවුන්ගේ ඇඳුමේ පළඳා සිටිනවා. 2009 වර්ෂයේදී සක්‍රීයව දායකත්වය ලබා දෙන මෙම බලකාය SOF කියන නමින් පොදුවේ හඳුන්වනු ලබනවා. අංක 1 United States Navy SEALs. මෙම වෙබ්පිටුවේ පළවෙනි තැන ලබා දී ඇත්තේ ඇමරිකාවට වන අතර මෙම බලකාය ආරම්භ කරන්නේ 1962 වර්ෂයේදී. ඇමරිකාවේ නාවික බලකාය අනු කණ්ඩායමක් වන මෙය බොහෝ අවස්ථාවලදී ප්‍රසාදයට පත්ව තිබෙනවා. ඔයා මේ ගැන මොනවද හිතන්නේ? මේ වෙබ්සයිට් එකේ රෑන්කින් වලට අනුව මේ පිළිවෙලට දෙන්න ඕනි. ඔයාගේ අදහසක් පල්ලෙහෙන් කමෙන්ට් කරලා යන්න. मेके आर्टिकल अभी पल्ले डिस्क्रिप्शन के लिंक दाल दिया मे तोर लबा करना बुलाई है मे वे तब वीडियो की नवता थमेमु